මාමුලින් සඳහන් කර ආකාරයට මෘදුකාංග පාවිච්චි කළා හඬ ගබඩා කර තිබීම රෙකෝඩ් කරන එක මම ඔබට දැන් මේ විදිහට පෙන්වන්න සූදානම් වෙන්නේ. අපි මේ මෘදුකාංග වලින් ඉතාම ජනප්‍රිය මෘදුකාංගයක් තෝරගමු මේ උදාහරණයක් සඳහා. X සොනා X කියන මෘදුකාංගේ ඒකේ සොනා X1 X2 X3 ආකාරයෙන් මේ මෘදුකාංග තාක්ෂණික මෙවලම් සහිතව විහිදී යනවා. අපි මේ ගත්ත මෘදුකාංගයේ පාවිච්චි කරනකොට පරිගණකයත් මේ මෘදුකාංගයත් ඊට අමතරව සවුන්ඩ් කාඩ් කියන තවත් බාහිර උපකරණයකුත් මූලික වශයෙන් සඳහන් මේ සම්බන්ධ වෙනවා. එහිදී මේ මෘදුකාංගයේ අපි මුලින්ම එක ට්‍රැක් එකක් මේ ආකාරයට එක ට්‍රැක් එකක් අපි අරගමු. මේ ට්‍රැක් එකට තමයි අපි මේ හඬවල් පටිගත කරන්නේ. මෙතන හඬවල් පටිගත කරන්න මේ රෙකෝඩ් එක දැම්මත් අපිට අවශ්‍ය වෙනවා පරිගණකයේ තුලට හඬවල් ලබා ගන්න සවුන්ඩ් කාඩ් උපකරණය කොයි ආකාරයට සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. මෙන්න මෙතන තිබෙනවා මේ සවුන්ඩ් කාඩ් එකේ ඇතුළට ගන්න මේ ඉන්පුට් කරන මාර්ග. මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 වාදී සවුන්ඩ් කාඩ් වෙනද පොලේ තිබෙනවා. එක හඬක් එක පාට ගන්න එකක් දෙකක් හතරක් හයක් අටක් මේ ආදී වශයෙන් 16 32 දක්වා විහිදී යනවා. මේ සවුන්ඩ් කාඩ් එකේ ඔබට පේනවා ඉන්පුට්ස් 8ක් ගන්න පුළුවන් සවුන්ඩ් කාඩ් එකක් අපි මේ හයි සවි කරලා තිබෙන්නේ. ඒකදී අපි එක ඉන්පුට් එකක් ගත්තොත් මේ ඉන්පුට් එකට අපිට පුළුවන් මයික් එකක් එහෙම නැත්නම් ඕනෑම භාණ්ඩයක් ඇතුළු කරන්න. ඒ හරහා අපි හඬක් ඇතුළත ගන්න පුළුවන්. නැවතත් මම එක පෙන්වන්නම්. හොඳයි. උදාහරණයක් හැටියට අපි මේ වගේ භාණ්ඩයක් සම්බන්ධ කරොත් ඕගන් එකක්. උඩ පේනවා මේ ඕගන් එක වාදනය කරන අවස්ථාවේ ඒ හඬේ ප්‍රමාණය පෙන්වුම් කරනවා. මේ තියෙන්නේ ඒ පටිගත කරන ආකාරය. මෙතන තිබෙන ඔබට පේනවා සාමාන්‍ය පටිගත කිරීම කරන ඔය ටේප් රෙකෝඩ් එකක එහෙම නැත්නම් වෙනත් උපකරණවල තිබෙන මූණත මෙතන සඳහන් වෙනවා. මේ තියෙන්නේ ප්ලේබැක් කරන එක, මේ තියෙන රෙකෝඩින් කරන එක. දැන් ඒක පරිගණක තුලට ලබා ගත්තා. දැන් අපි ඒක නැවත වාදනය කරලා බැලුවොත් දැන් මේ විදිහට අපිට තවත් භාණ්ඩ වාදනය කරලා එකතු කරන්න පුළුවන් වෙනවා. මේ ට්‍රැක් එක අපි මේ වගේ පල්ලෙහැන් තිබුණොත් තවත් ට්‍රැක් එකක් අපි පාවිච්චි කරොත් වෙනත් භාණ්ඩයක් අපිට මේකට වාදනය කරන්න පුළුවන්. වෙන්නට ඇති මේ විදිහට ඕනෑම ට්‍රැක්ස් ප්‍රමාණයක් කිසිම බාධාවකින් තොරව පරිගණකය තුළට ගන්නට පුළුවන්. ඒ ගත්ත හඬවල් වලට අපිට විවිධ හැඩතල, ඒ කියන්නේ මේ හඬ නැවත නැවත එකෝ වෙන විදිහට අහන්නට, එහෙම නැත්නම් මේ හඬ පරක්කු වෙලා අහන්නට, එහෙම නැත්නම් මේ හඬට වෙන වෙන අලංකාරය යොදන්නට අපිට පුළුවන්. ඒවට මේ උපකරණ හරහා මෙතන තියෙනවා මේ උපකරණ ගණනාවක්. මේ උපකරණ ගණනාවෙන්ම අපිට පුළුවන් ඒ වගේ
හැඩතල මවන්නට. දැන් මේ තියෙන්නේ ඒ වගේ උපකරණ. මේ තියෙන්නේ ඊක්වලයිසර් කියන උපකරණය. මෙතන තියෙනවා අපිට කැමති විදිහට ඒ ආකාරයෙන් මේ ඊක්වලයිසින් කරලා වෙනස් කරලා හඬ හදා ගන්නට පුළුවන්.